පක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජනතාවගෙන් වෛරය පිරිමහනවා. අද වෙනකොට කරන් පිළ වැඩි වෙලා මේ මහරගම ප්‍රදේශයේ 10%ක විතර මිනිස්සුන්ගේ ලයිට් බිල කපලා තියෙනවා. අද ගණාන්තර මේ මහරගම ප්‍රදේශයේ මිනිස්සු ඉන්නවා. විශේෂයෙන් මේ මහරගම කියන්නේ රෙදි පිළ නිෂ්පාදනය කරන ප්‍රදේශයක්. මේ රෙදි පිළ නිෂ්පාදකයන්ට මේ මහරගම මේ ලයිට් බිල වැඩි වීම තුලින් මේ රෙදි පිළ නිෂ්පාදනය කඩාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි මේ මහරගම පාමසියක් ගන්න ගියාම බෙහෙත් වලට අද පාමසියල ඒසෙක් ඕෆ් කරලා තියෙන්නේ. කඩයක් ගන්න ගියාම අද ෆ්‍රිජ් එක ඕෆ් කරලා තියෙන්නේ. අයිස්ක්‍රීම් නරක් කරලා තියෙන්නේ. යෝගට් එක නරක් කරලා තියෙන්නේ. එතකොට ඖෂධ වර්ග වලට අවශ්‍ය ශීතකරණ එහෙම නැත්තම් ඒසී අද ඕෆ් කරලා තියෙන්නේ. ඒ ගියාම මුදලාලිල මේ පාමසිය අයිතිකාරු අපිට කියනවා මේ මිල දරා ගන්න බෑ. කඩ කුලියත් එක්ක මේ ලයිට් බිලාවම මේ කඩවල් වහලා දෙනවා කියනවා. ඒ වගේම මේ රනිල් රාජපක්ෂ මේ රටේ උගතුන් බුද්ධිමතුන් පීවරයට අකමැති. ඒකයි මේ රටේ අපසව සත්කල විභාගෙ තියෙන ලයිට් කැපුවේ ඔහුට ඕන මැට්ට මෝඩිය බිහි කරන්න. ඒකින්ද රනිල් රාජපක්ෂ කියනවා මේ වෙන විට මේ රටේ ජනතාවට අඳුරෙන්න වෙලා තියෙනවා. අද වෙනකොට සමහර ජනතාව මේකට විකල්පයක් වශයෙන් තෝරගෙන තියෙන ලයිට් නිවල කරුවලා ඉන්න ලයිට් එකක් දාලා කරුවලා ඉන්නේ. ඒක නෙවෙයි මේකට විසඳුම. ඒ ජනතාවට අපි කියනවා මෙයා බඩු මිල වැඩි කරන්නේ තුන් වේල කාපි එක වේලට පස්සේ එකවත් ලයිට් බිල වැඩි කරන්නේ ලයිට් නිවල කරුවලා ඉන්න එකවත් නිජක ඔෆ් කළා නිකන් ඉන්න ගන්නේ මොහුට විරුද්ධ පහත නැින්නට අපි රනිල් රාජපක්ෂට පෙන්නලා තියෙන නියම විරෝධය කොළඹට මහා ජනගහනයක් ගෙනල්ලා ඔහුගේ මිනිමරු පාලනයට ඔහු වද වෙනකොට අපේ මිනිස්සු මරාගෙන ඔවර බටරංග ස්වරූපයගෙනවා. හැබැයි රනිල් ඔයාට අපි කියනවා ගෝඨාභයට ඉගන්වන්න වඩා තරුණ පාඩමක් අපි උගන්වනවා. ඒක නිසා ඔහුට රනිල්ට අපි කරුණාවෙන් ගෙන කරුණා කළා මේ රටේ ජීවන විද අඩු කරන්න ප්‍රතිවිල නවත්තන්න ලයිට් බිල අඩු කරන්න මේ රටේ වැඩ කරන පන්තියට යහපතින් වැඩ කරන ජනතාවට යහපතින් ජීවත් වෙන්න රටක් හදන්න එහෙම නැත්නම් තමුසේ අපි එළවනවා කියලා අපි කියනවා. ඒ සමගාමීව විදුලිබල මණ්ඩලය ජල සංස්ථාව ජලය මේ සියල්ලම වෛද්‍යවරු අපි ඒක විරෝධතා ව්‍යාපාර කරනවා. අපි හෙටෙන් පටන් ගන්නවා තව දවස් 4-5ක් ඉඳලා අපි අඛණ්ඩ වැඩවර්ජනයක් කරන්න තමයි තීන්දුව කළ තියෙන්නේ. අපි සේවා ගැසට් ගැහුවා කියලා අපේ බඩේ ඉන්නවත් අපේ දරුවන්ගේ බඩේ ඉන්නවත් නැති වෙන්නේ. එයාලා කඳුළු ගෑස් ගැහුවා කියලා වෙඩි තියුවා කියලා අපි නවතින්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා කියන එකට සේවකයෝ බය නැහැ. මොකද සේවකයෝ දැන් ඉන්නේ මරණ මංජකේ බඩකින් ඉන්නේ. ඒ වෙලාවට අත්‍යවශ්‍ය සේවා අපිට බලන්නේ නැහැ. ඔය ගෝඨාභය රාජපක්ෂත් අත්‍යවශ්‍ය සේවා ගැහුවා. ඒව හරියන්නේ නැහැ මේ වෙලාවේ. රම්කරු පන්තිය නැගිටලා ඉන්නේ.